දින හතරක් ප්‍රමාදව ලැබුණු වාර්තා නිසා ආසාදිතින්ගේ සංඛ්‍යාවට එක්වරම 2785 දෙනෙකු එකතු වී තිබෙනවා. ඒ අනුව ඊයේ දින වන විට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 384597ක්. ඊට පෙර දිනේ ආසාදිතින්ගේ සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ 381812යි. ඒ කියන්නේ දින හතරක් තුල වාර්තා කරගන්න සටහන් කරගන්න පමා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 2785ක්. පසුගිය කාලයේ පුරාම නිවැරදි දත්ත සැකූ බවටද චෝදනා එල්ල වුණා. ඇත්ත දත්ත සැඟවීම භයානක අපරාධයක්. ඇත්තටම මෙහිදී සිදුවන්නේ දත්ත සැඟවීමකට වඩා කඩිනමින් නිවැරදිව දත්ත ඒකරාශී කර ගැනීමේ දුර්වලතාවයද යන්න සෞඛ්‍ය බලධාරීන් පැවසිය යුතුයි. අදටත් ග්‍රාමීය රෝහලේ සිට ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් පවා රෝගීන්ට ඖෂධ ලියා දෙන්නේ කඩදාසි කැබැල්ලක. නිදන්ගත රෝගවලට සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් සතුව ඇත්තේ අභ්‍යාස පොතක්. ඖෂධ ගන්න රෝහලට ආවම අභ්‍යාස පොතේ ඇති ෆයිල් අංකයෙන් තමයි ප්‍රතිකාර ලිපි ගොනුව සොයාගන්නේ. ප්‍රතිකාර ලිපි ගොනු සොයාගන්න බැරුව රෝගීන් ආපසු හැරිලා යන අවස්ථාද එමටයි. මේ තමයි අපේ රටේ රෝගී දත්තවල ස්වභාවය. අප සිටින්නේ තවමත් ප්‍රාථමික අවධියක. පසුගිය කාලයේ සමහර අවස්ථාවල පරිකණක ආශ්‍රිත දත්ත සැකසුමට උත්සාහ කළත් ඒවා හුදෙක්ම සුදු අලි බව කිව යුතුයි. අද කොවිඩ් වාර්තාකරණයේ දක්නට ඇත්තේත් මේ ප්‍රාථමික ස්වභාවයේ බවයි අපේ විශ්වාසය. වත්මන් සෞඛ්‍ය ඇමතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයට නිවැරදි පරිකණක ආශ්‍රිත දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. එය අනාගත අභිවෘද්ධිය සඳහා ඉතා වැදගත්. ඒ සඳහා ජාත්‍යන්තර පරිගණක කොම්පැනි සොයනවා වෙනුවට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශය වැනි ආයතනවලින් දේශීය වශයෙන්ම සහාය ලබා ගත හැකි බවයි අප යෝජනා කරන්නේ. අනාගත සෞඛ්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවැරදි දත්ත ක්‍රමයක් නිර්මාණය සඳහා දැන්වත් පෙළගැසෙන්නයි අප ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.